කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති මෙම හමුවද පැවතුනේ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක ඉදිරි සැලසුම් පිළිබඳව විශේෂයෙන්ම කතා කරා. මාධ්‍ය කටයුතු ඇතුළු අනිකුත් මාධ්‍ය ප්‍රචාරණය ඒ හා සම්බන්ධව කටයුතු තමයි වැඩි කතා කරන්නේ. ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණාද කොහොමද? නෑ නෑ ඒ පිළිබඳව අද සාකච්ඡා වුණේ නැහැ. අද ගරු ජනාධිපතිතුමා විදේශගත වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආවට පස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරයි. ඊළඟට ග්‍රාමීය මට්ටමින් සෑම ග්‍රාම සේවා වසමකම ආර්ථික පුනර්ජීවන කමිටුව බැගින් සකස් කරනවා. එහිදී විශේෂයෙන්ම මන්ද පෝෂණයට ගොදුරු වුණ දරුවන් සිටිනවාද, ඒ වගේම ආර්ථික අපහසුතා තියෙන පවුල් තවදුරටත් හඳුනාගෙන නියම පුජ්‍යලයටම ඒ ලැබිය යුතු ආධාරය ලබා දීම සම්බන්ධව ඉතාම සැලසුම් සහගත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව හරහා. මම නයිට් ලයිෆ් එකක් ගැන කතා කරපු එක ගොඩක් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ නයිට් ලයිෆ් කියන්නේ මේ රටේ මේ ගණිකා වෘතිය කියලා. මම නම් හාමුදුරුව කියන්නේ චීවරදාරියෝ කියලා ඒගොල්ලන්ට කියන්නේ. මොකද හාමුදුරුව එහෙම සාමාන්‍යයෙන් කාන්තාවකට නිගා කරන්නේ නැහැ නේ. හාමුදුරු කෙනෙක් වුණා නම් එතුමා උන්ව එයාට කියන්න ඕනේ, චීවරදාරි හාමුදුරුව එයාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම ගූගල් කරලා පොඩ්ඩක් බලන්න කියලා මොනවද කියන්නේ කියලා මේ රට තුල. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. අනිත් එක මේ වීදුරු ගෙවල් ඇතුළේ ඉඳලා ගෙවල් ගල් ගහන්න හොඳත් නැහැ නේ. ඒකත් ඉතින් මතක තියාගන්න ඕනේ. මෙයට චෝදනාවකුත් තියෙනවා මේ ගංජා නීතිගත සම්බන්ධ කිරීම සම්බන්ධව. ඔව් මං කියලා තියෙන්නේ ඒක තමයි ගංජා නීතිගත කරන්න කියලා කියන්නේ එක එක්කෙනාට ගංජා බීබී පාරේ ඇවිදින්න නෙමෙයි. ඒක තහනම් ඒක ගංජා බීබී ඇවිදින්න තහනම්. නමුත් මේ මෝඩ නැතුව මේක ගූගල් කරලා හරියට බලන්න කංසා වලින් අනිත් ලෝකේ රටවල් 52ක් ඩොලර් බිලියන ගණන් හම්බ කරනවා. ඒ කාලේ රජවරු පවා රාවණා යුගයේ ඉඳලා එන දෙයක් මේ කංසා කියන්නේ. හැබැයි ඉතින් ඔය ලින් මැඩ වගේ අය තමයි ඕවා කියන්නේ මේ ගංජා බොනවයි කියන එක. එච්චරයි ඒගොල්ලෝ දන්නේ. ඉතින් පව් ඒගොල්ලෝ එච්චරයි.